කොහොමද ආලට හැමෝම පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ අහුරු පිටින් ගැලවී යන එක. ඉතින් අපි හැමෝම ආසයි අපේ කොණ්ඩේ ඝනව, කොණ්ඩේ ගැට ගැසීම් නැතිව, කෙසඟ පැලීම් නැතිව කොණ්ඩේ දිගට වැවෙනවා නම්, ගැහැණු ළමයෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් විදියට කොණ්ඩේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කොණ්ඩේ අකලට ගැලවී යම පටන් ගන්නෙ අපි හිසකෙස් පිළිබඳව කිසිම සැලකිලිමත් භාවයක් නැතුව කරන වැරදි නිසා වෙන්නත් පුළුවන්. හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය නොමැති නිසා වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කොණ්ඩේ යෑම වැළකෙනවා කියලා කිව්වහම වෙළඳපළේ තිබෙන සහ හෝම්මේඩ් නිෂ්පාදන අපි මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒකට ලොකුම හේතුව තමයි අපි කොයි වෙලෙත් මේ හිසකෙස් ගැලවී යාම ගැන නිතරම වද වෙන එක. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් බලමුද කොහොමද කොණ්ඩේ යන එකට ගෙදරදීම ස්වභාවික ට්‍රීට්මන්ට් එකක් කරගන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම පුරුද්දක් විදියට මාසෙකට එක සැරයක් හරි හෙයා මාක්ස් එකක් දාගන්න ඕන. මොකද ඒක අපේ හිස් කබලේ නිරෝගීකමට ගොඩක් වැදගත් වෙනවා. කොහොම කියලා කියන්නේ මේ කාලේ විතරක් නෙවෙයි ඈත අතීතයේ ඉඳන්ම මිනිස්සු පාවිච්චි කරපු ගොඩක් ගුණ තියෙන ඖෂධීය ශාකයක්. මගහේ සෑම කොටසක් පාහේම ඖෂධ විදියට අදටත් අපි ප්‍රයෝජනයට ගන්නවා. හිසකෙස් වලටත් කොම ශාකේ යොදාගෙන තියෙනවා ඈත අතීතයේ ඉඳන්ම. ඉතින් එහෙනම් අපි අද බලමු කොහොමද මේ හෙයා මාක්ස් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි කොහොඹාතු 10ක් විතර හොඳට සෝදගන්න ඕන. ඊට පස්සේ කොළ බ්ලෙන්ඩර් එකකට හරි වංගෙඩියකට හරි දාලා අපි මේක හොඳට කොටා ගන්න ඕන. මේකට අපිට උලුහාල්, දෙයුෂ වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. හිස් කබඩේ ඉස්සර ප්‍රශ්න තියෙනවා නම් හොඳට කොටාගත්ත කොඹ කොළ ටික භාජනයකට වෙන් කරගන්න ඕන. ඊට පස්සේ අපි අපේ කොණ්ඩේ හොඳට පීරලා ගැටෙහිම අයින් කරගන්න ඕන. ඊට පස්සේ කොණ්ඩේ පොඩි පොඩි කොටස් වලට බෙදලා අපි අපේ හිස් කබලට මේ පැක් එක හොඳට ආලේප කරගන්න ඕන. ඔයාලට පුළුවන් ඉතිරි වෙන ටික කොණ්ඩෙට ගාගන්න. හෙයා පැක් එක කොණ්ඩෙට දාලා විනාඩි 45ක කාලයක් තියෙන්න දීලා සෝදලා ඉවත් කරගන්න. මේ විදිහට හෙයා මාක්ස් එකක් දාන එක එකපාරක් කරන නවත්තන්න එපා. පුරුද්දක් විදිහට දිගටම කරනවා නම් ඔයාලට ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. නැවතත් මේ වගේම වැදගත් වෙන වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න.